නිදුක් නිරෝගී සුබ සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අමුද්‍රව්‍ය දෙයකින් හදාගන්න පුළුවන් රසම රස පුඩින් රෙසිපි එකක්. අපි එහෙනම් ගිහින් බලමු කොහොමද හදන්නේ, මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගන්න සීනි මේස හැඳි 4ක්. අපි මේ සීනි ටික කැරමල් කරගන්න ඕනේ. සීනි කැරමල් කරගද්දී ඔයාලා දන්නව හැඳි පාවිච්චි කරන්නේ නැහැ. සීනි කැරමල් වෙන අතරේ ඔයා නටන උණු වතුර මිලිලීටර් 50ක් ලෑස්ති කරගන්න. දැන් අපේ සීනියකට එකතු කරගන්න නටන උණු වතුර මිලිලීටර් 50. උණු වතුර එකතු කරාට පස්සේ තමයි අපි හැඳි පාවිච්චි කරන්නේ. අපේ මේ සීනි පැණිය එක දැන් පැත්තකින් තියලා වෙනත් භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගන්න පොල් කිරි. මම මෙතන අරන් තිනවා උකු පොල් කිරි මිලිලීටර් 500ක්. පොල් කිරියකට මම එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 100ක්. ඔයාලට පුළුවන් පොල් කිරි වෙනුවට පිටි කිරි, ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේ දේවල් එකතු කරගන්න. ගොඩක් ලේසි අපිට පොල් කිරි වලින් හදාගන්න පුළුවන් නම්. දැන් අපේ කැරමල් කරගත්ත අපේ සීනි පැණිය එක මම මේ පොල් කිරියකට එකතු කරගන්නවා. විනාඩියක් වගේ තමයි මම මේක මිශ්‍ර කරගන්නේ. හොඳට කලින් පොල් කිරි වලින් මම මේස හැඳි 4ක් වෙනම ඉතුරු කරගත්තා. ඒ මේස හැඳි 4ට මම එකතු කරගන්නවා කෝන් පිටි මේස හැඳි 2ක්. දැන් අපේ කෝන් පිටි එක පොල් කිරි වලින් මිශ්‍ර කරලා මම අපේ මේ සීනි පැණි එකයි පොල් කිරි තියෙන මිශ්‍රණයට එකතු කරගන්නවා. කෝන් පිටි එකතු කරලා අපි මේක විනාඩියක් විතර මිශ්‍ර කරනකොට අපිට තේරෙනවා හරිම උකු ගතියක්. මම අපේ මේ මිශ්‍රණයට එකතු කරගන්නවා වැනිලා ස්වල්පයක්. වැනිලා වෙනුවට ඔයාලට පුළුවන් එනසල් කුඩු උනත් එකතු කරගන්න. හැබැයි මේ දේවල් අවශ්‍යම නෑ, තියනවා නම් විතරක් එකතු කරගන්න. විනාඩි දෙකක් පමණ මේ විදිහට මිශ්‍ර කරද්දී ඔයාලට පේනවා මෙතන බුබුල් දාගෙනවා අපේ මේ මිශ්‍රණේ. එතකොට ලිප් ඔෆ් කරගන්න. ඒ තමයි අපේ පුඩින් එකේ පදම. මම මේකට එකතු කරගන්නවා රටකජු ස්වල්පයක්. රටකජු අවශ්‍යම නැහැ, තියනවා නම් විතරක් එකතු කරගන්න. දැන් මම මේක බෝලයකට එකතු කරගන්නවා. බෝලයකට එකතු කරගන්න කලින් හොඳට ඒකේ තෙල් තවර ගන්න. තෙල් හරි බටර් හරි තවර ගන්න. මම මේක ශීතකරණේ තමයි තියන්නේ. ශීතකරණේ තියන කලින් අපි මේක විනාඩි කිහිපයක් නිවෙන්න තියන්න ඕන. නිවුනම් පස්සේ තමයි අපි ශීතකරණේ තියන්නේ. මම මේක ශීතකරණේ පැය භාගයක් තියලා තමයි මේ අරගෙන ආවේ. ශීතකරණේ තියන්න ඕනෙම නැහැ. ශීතකරණයක් නැති අයට වුණත් මේ රෙසිපි එක හදන්න පුළුවන්. හැබැයි ඒ අයට මේක සෙට් වෙන වෙලාව පොඩ්ඩක් වෙනස් වෙනවා. පැය එකහමාරක් වගේ යනවා ශීතකරණයක් නැති අයගේ පුඩින් එකක් සෙට් වෙන්න. මේ පුඩින් එක මම ශීතකරණේ තිබ්බ නිසා හරියට මට මේක විනාඩි 30ක් වගේ තමයි සෙට් වෙන්න ගියේ. මම මේකේ උඩුනුත් එකතු කරගන්නවා කැරමල් කරගත් අපේ සීනි පැණි ටිකක්. ඇත්තටම මේ පුඩින් එක හරිම රසයි. වඩලප්පන් රස තමයි මේ පුඩින් එකෙන් අපිට එන්නේ. පොල් කිරි ඒ වගේම සීනි විතරයි අපිට මේ පුඩින් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා හරිම ලේසියෙන් ඔයාලට මේ පුඩින් එක හදාගන්න පුළුවන්. ඔයාලත් මේ රෙසිපි එක ට්‍රයි කරලා සන්තසි කිචන් YouTube channel එකට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට වැදගත් කියලා අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. සන්තසි කිචන් YouTube channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ අඩු අමුද්‍රව්‍ය කිහිපයකින් හදාගන්න පුළුවන් රසම රස වීඩියෝ එකකින් අපි හමුයමු. එතකල් හැමෝම පරිස්සමින් ඉන්න.